Hi guys, welcome to Sun and Nun Vlogs. Only thing අද අපි පොඩි food vlog එකක් ගෙනාවා. ඉතින් අද අපි food vlog එක තමයි කොහොමද ගෙදරම ඕගොල්ලන්ට meat balls හදාගන්න කියලා. ඉතින් අපි video එක ගිහිල්ලා බලමු. අනිවාර්යෙන් video end වෙනකම් බලන්න මේකට අවශ්‍ය කරන දේවල් ඔක්කොම video එකේ තියෙනවා. ඉතින් අපිට මේකට අවශ්‍ය කරන්නේ ඕගොල්ලෝ ඉස්සෙල්ලාම carrot කෙඩියක් මෙන්න මේ විදිහට කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ලුණු ගෙඩියක් ඕගොල්ලන්ටත් මේ විදිහම කැරට් එක වගේම ගාගත්තනම් හරි එක්ක කපා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අල ගිරි දෙකක් අපි ගත්තා. අද අපි හදන්නේ ভেජිටබල් මීට් බෝල්ස්. ඉතින් ඒකට අප අල ගිරි දෙකක් මේ විදිහටම ගාගත්තා තම්බලා. ඒ වගේම තමයි පොඩි පිටි කප් එකක්. ඊට පස්සේ මෙන්න තියෙනවා ভেජිටේරියන් සොසේජස් හතරක්. ඉතින් අපි එහෙනම් පටංගමු හදන්න. අපි මෙන්න මේ විදිහට මුලින්ම සොසේජස්, ඒ කියන්නේ ভেජිටබල් සොසේජස් ටික පොඩි කර ගන්නවා. දැන් මේ ভেජිටබල් සොසේජස් කුඩු කර ගන්න ලේසි. ඉතින් ভেජිටබල් සොසේජස් ටික මේ විදිහට කුඩු කරගත්තට පස්සේ පොඩි භාජනයක් අරන් ඕගොල්ලෝ මෙන්න මේ විදිහට ভেජිටබල් සොසේජස් ටික දාගන්න. දාගත්ත කැරට් ටික අරගෙන ඒකට දාගන්නවා. ඊට පස්සේ අපි අපේ ලුණු ගෙඩියත් ගාගත්තු ලුණු ගෙඩියත් ඒකටම mix කරනවා. ඊට පස්සේ අපි අර තම්බ ගත්ත අල ටික අපි හීනියට මේ ගාගත්තා. ඉතින් මේ දාපු හැම item එකක්ම මෙන්න මේ විදිහට හොඳටම තුනී වෙනකම්ම mix කරගන්න තියෙන්නේ. හරි, ඉතින් ඒකට අපි add කරනවා pepper සාමාන්‍යයෙන් චුට්ටක්. ඉතින් ඊට පස්සේ ලුණු ටිකකුත් දාගන්න ඕනේ අනිවාර්යෙන්ම. පොඩ්ඩක් දාගත්තා නම් ඇති. වැඩිය දාගන්න නැහැ. ඊට පස්සේ මේකට මිරිස් කුඩු 1 ටීස්පූන් මිරිස් කුඩු දාගන්නවා. ඕගොල්ලන්ට වැඩිපුර සාමාන්‍ය කට දන්න කන්න අවශ්‍ය නම් මේකත් වඩා දාගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ ඒකට. ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන දේ තමයි කරි 1 ටීස්පූන් එකකුත් දාගන්නවා. ඊපස්සේ අපේ corn flour. ඒකෙන් අපි මේකට අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ, මොකද මේක බේක් වෙන්න දානවා. ඉතින් ඒක නිසා ඒකිනුත් හැන්දක් වගේ දාගත්තා නම් ඇති. ඊපස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ විදිහට mix කරගන්න ඒ ටිකත් ආයේ හොඳට mix වෙලා යනකම්. ඕගොල්ලෝ chicken වලිනුත් chicken මංසලකෝ chicken හදනවා නම් මේ විදිහම තමයි ඒකත් එන්න ඕනේ. अनिवार्य में वीडियो के दाल तीन स्टेप टीका फॉलो कर गंडलंट मे मीट बॉल्स टीका हदागान अवश्य पास अभी संपूर्ण मे टीका मेवा मिक्स कर पास फुट टेस्ट के बंट को रसेला आप सोल्ट कोई मिर्स कोई मद एक अभी आय मत टीका दागत्ता अभी हदागत्र पास मे पेस्ट हेट पड़ी टेस्ट बनाने को बेक दाने मेघ හොඳයිනේ. ඉතින් ඕගොල්ලෝ බටර් එකකුත් මේකට දාගන්න මේ බේක් pan එකට. ඉතින් අපි නම් ගත්තේ මිඩෝලි. ඕගොල්ලන්ට ඕන එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ බටර් ටික මේකට දාගෙන පොඩ්ඩක් පින්සලකින් හෝ ඕගොල්ලන්ට පුළුවන් විදිහකට බ්‍රෂ් එකකින් මේක මේ විදිහටම තවර ගන්න, කියන්නේ පැති වලින්. ඕකේ, ඊට පස්සේ ඕගොල්ලෝ මේ බටර් ටික මේ විදිහට තවර ගත්තට පස්සේ ඕගොල්ලෝ අර අනාගත්ත पेस्ट ऐसे मीट बोल पेस्ट मे वेजिटेरियन मीट बोल पेस्ट अरगन मेकट गुड़कल्ला दाँडलंट मे मे विधि गुड़कर दीयन इट पास ओगुलंट पेदली गंड पुलवांग नेता ना बोल के हर गंड पुलवांग इथिंग ओगुलंट तवद मेकट ओडना वन एग्क एट कर गंड पुलवांग मे मीट बोल पेस्ट मेन मे विधि मीट बोल हदागत्ता ओगुलंट हमबर्गर बर्गर खाने हेम सुपीरी हवस वरे हो लंच कट हो बर्गर्स खंड बोलवा अपे वाइफ राउंड हेडे हदनवा मीट बोल लेगा अपे अम्मा एक एन बर्गर हेडे हदनवा इतिंग अपे अर अपे हदागत බර්ගර් හැඩේ මීට් බෝල් හැඩේ විදිහට දානවා. ඉතින් මේක විනාඩි භාගයක් වගේ අපි මේ ඕවන් එකේ දාලා තිබුණා. ඉතින් අමතක කරන්න එපා, අනිවාර්යෙන්ම ඕගොල්ලොන්ගේ ඕවන් එක අනිවාර්යෙන්ම සෙල්සියස් 250ට දාලා තියෙනවා. අමතරව අපි දවල්ට කෑමට තව ආහාරයක් හදාගත්තා. ඉතින් ඒකට අපි මෙන්න මේ සෝස් එක දාලා අපි ඒකත් බේක් වෙන්න තමා දාන්න යන්නේ.
ඔයගලන්ට මේ වගේ කෑම වේලක් ලන්ච් එකට ගන්න ආසාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ටේස්ට් කරලා බලන්න. ඉතින් මේ ආකාරයට අපි සෝස් ටිකකුත් උඩින් දා ගන්නවා පොඩ්ඩක් රස හිටින්න. අරින් තවත් දෙයක් කියන්න අමතකුණා මේක ටික ටික ඕගොල්ලෝ බලන්න පෑ භාගයක් කිව්වට සමහර ලාවට පෑ භාගයක්ම තියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි අර බේක් කරගත්ත අපේ වෙජිටබල් සෝස් ටික අපි මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් සමහරවිට පොඩ්ඩක් යට පැත්තෙන් පොඩ්ඩක් හයි වෙලා ඇති පොඩ්ඩක් තුනි හැන්දකින් එක්කෝ ගෑරුප්පකින් හරි පොඩ්ඩක් එක යට පොඩ්ඩක් ගහලා ගන්න නැත්නම් පොඩ්ඩක් කැඩෙන්න බලයි. ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මීට් බෝල් ෂේප් එකට තියෙන ඒ කියන්නේ වෙජි ඈ වෙජි මීට් බෝල් ෂේප් එකට තියෙන බර්ගර් හැරෙට තියෙන එකක්. ඊට පස්සේ ආය ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ අර බෝලේ වගේ අපි හදපු එක. ඉතින් බේක් කරද්දී කොහොමත් ඒක ඔයගොල්ලෝ දන්නවනේ බේක් වෙනකොට පොඩ්ඩක් හයි වෙනවා. ඒ වුණාට ඉතින් අපි කාලා බලමු කොහොමද කියලා කෑල්ලක් තව ටිකකින්. මෙන්න තියෙන අපි හදාගත්ත ভেජිටේරියන් මීට් බෝල්. ඉතින් ඔහොම තමයි ඉතින් ভেජිටේරියන් මීට් බෝල් හදන ක්‍රමේ. ඉතින් තවත් ක්‍රම තියෙනවා. ඉතින් මේක තමයි සුළුවෙන්ම හදාගන්න පුළුවන් ක්‍රමේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ආසාවක් තියෙනවා නම් ඉතින් ভেජිටේරියන් හෝ එහෙම නැත්නම් චිකන් මීට් බෝල් හදා ගන්න අනිවාර්යෙන් හදලා බලන්න. ඉතින් මීට් බෝල්ම කියන්නත් බෑ මේකට. ඕගොල්ලන්ට කැමති ෂේප් එකක් හදා ගන්න පුළුවන් බේක් වෙලා එද්දි කොහොමත් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් අපි කෑල්ලක් කාලා බලමු කොහොමද රස කියලා. රස ඇතර නියමයි. පස්සෙන්නේ. ඉතින් අනිවාර්යෙන් හදලා බලන්න. ඕක තමයි අපේ වීඩියෝ එක. मीट बोल वेजिटेरियन मीट बोल මස් දාලා මීට් බෝල්ස් හදා ගන්න පුළුවන් වීඩියෝ එක ෆලෝ කරන්න. ඉතින් අද අපි ලන්ච් එකට ගන්න ආහාර ටික තමයි මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් අපි අර ඉස්සෙල්ලා බේක් කරගත්ත තව කෑම වේලක් තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් ඉතින් රසට කන්න තියෙන්නේ. ඉතින් සුළුෙන් කනවා නම් ඉතින් සුළු ආහාරයක් ගන්න අවශ්‍ය නම් ලන්ච් එකට ඉතින් මේක තමයි සුළු ආහාරයක් කියලාත් කියන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න gedara හදන්න. ඉතින් අපි මෙතන වීඩියෝ එක අවසන් කරනවා. හම්බෙමු අලුත්ම ෆ්ලොග් එකකින් වෙනස්ම ෆ්ලොග් එකකින්. ඉතින් අද අපේ ෆ්ලොග් එක මීට් බෝල්ස්, ඒ කියන්නේ ভেජිටබල් මීට් බෝල්ස් හදාගන්න විදිය තමයි. ඉතින් හම්බෙමු අලුත්ම ෆ්ලොග් එකකින්. අපි ගියා. බයි. ලයික් එකක් ෂෙයාර් පාරක් දාන්න අමතක කරන්න එපා.